අයිබෝවන්. ඉතින් අද මේ පොඩ්ඩක් ඇවිදින්න ආවා එළියට. මොකද මේ ගොඩාක් මේ දවස්වල අපිට සීතල වෙලා තියෙන්නේ. ස්නෝ වගේ එක දවසක් විතර ස්නෝ කරා. හැබැයි මේ ස්නෝ කරේ එක එච්චර ඇඳුෙත් නැහැ, මේ තිබ්බෙත් නැහැ. මේ එක දිය වෙලා ගියා ඒ ගමන්ම. මොකද වැස්සත් එක්ක තමයි ආවේ ස්නෝ. මේ හැබැයි ගොඩාක් ඊට පස්සේ සීතල වුණා අපිට. ඉතින් මේ ඒ සීතලත් එක්ක මේ ගොඩාක් අපිට මේ දිගටම නත්තල ගොඩාක් සීතල වෙලා තමයි තිබ්බේ. ඉතින් වැඩි එහෙලිය ඇවිදින්න යන්නත්ද. ඉතින් මේ ඒ වුණාට මේ හයි මේ කියන මේ ඒ වුණාට මේ අර මේ පාකයකට එක දසක් වුණාට අපි ඇවිත් ගියා ගොඩාක් සීතල වෙලා තියෙනකොට. ඉතින් මේ අද ඒ වුණාට සාමාන්‍යයෙන් රින 10ක් සෙල්සියස් ගත්තාම රින 10ක් විතර වගේ තමයි තියෙන්නේ. ඉතින් ඒක එච්චරම ප්‍රශ්නයක් නැහැ. මුදර ඇඳගෙන මේ ඇවිදින්න ආවා. මේ ටිකක් මේ නත්තලුත් දැන් ඉවරයිනේ. ඉතින් පොඩි වීඩියෝ එකක් ගේන්න හිතුවා නත්තලට කොහොමද අපි මොනවද කරේ කියලා. මේක පොඩි වීඩියෝ එකක් මේ අරගෙන ඉන්න තමයි අද මේ ඔයාලට එක පොඩ්ඩක්. මොකද අපේ වටේ සරසලා තිබ්බේ වගේ වලලයි පොඩ්ඩක් පෙන්නලා පොඩි වීඩියෝ එකක් කරන්න තමයි මේ. දැන් ඉතින් පාක් එක මේ වගේ තමයි සම්පූර්ණයෙන්ම මිදිලා තියෙන්නේ. අයිස් උඩ ස්කේටින් කරන්න පුළුවන් වගේ සයිස් එකකින් තමයි තියෙන්නේ දැන්. නත්තලට ඉස්සරින් අපිට ගොඩාක් වැස්සා. මේ වැහි වතුර එකතු වෙච්චත් ෆ්‍රීස් වෙලා තියෙන්නේ. ඉතින් ඒ වැහැලා ඉවර වෙනවත් එක්කම ගොඩාක් සීතල වුණා. ඒක තමයි මේ බලපෑවේ. ඉතින් අධික සීතල හින්දා දැන් තව මේ නිව්ජර්සි වල උඩ හරියෙම සමහර පැතිවල මේ ගං අතුරු වගේ ආපුවත් මිදිලා තියෙන්නේ දැන්. ඒවා මිනිස්සු අයිස් ස්කේටින් කරන තත්ත්වයට වගේ ඇවිල්ලා තියෙන්නේ. කවුන්ටි එකෙන් දන්නලා තිබ්බා පයිප් එහෙම සමහර විට එකපාර සීතල වෙන නිසා උපුරන්න එහෙම ඉඩ තියෙනවා කියලා. අපේ පිටිපස්සේ නිකන් පොඩි කෑල්ලක තියෙන වීදුරු එහෙම උපුරලා තිබ්බ සීතල වැඩිකමට. අපිට රෑ යන්න බැරි වුණානේ නත්තල් බලන්න ගොඩක් සීතල නිසා. මොකද මම හිතාගෙන හිටියේ නත්තල් දවසේ රෑට ගිහින් බලන්න. මේ ටිකක් වීඩියෝ කරගෙන එන්න ලයිටුත් දාලා තියෙනවා හැම ගෙවල් වලම වගේ. නමුත් ඉතින් බැරි වුණා. පස්සේ අද එන ගමන් මේ ටිකක් ගෙවල් වල තියෙන ඒවා වීඩියෝ කරා ඔයාලටත් පෙන්වන්න. මෙහෙ ගෙවල් වල වැඩි ගවලෙන් හදලා තියෙනවා දකින්න නෑ. මේ බලන්න එක ගෙදරක තිබ්බා. හරිම ලස්සනයි. ලංකාවේ නම් ගොඩක් ගෙවල් වල ගලවලෙන් හදනවනේ. ඒ වුණාට මෙහෙ ගොඩක් අය ලයිට් දාලා එහෙම නැත්තම් ওই විදියට සරසලා තමයි තියෙන්නේ. ගොඩක් දැන් වාණිජකරණය වෙලානේ තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක ඉතින් මේ වගේ ගොඩක් මිනිස්සු කඩෙන් ගෙනල්ලා බල්බ් වැල් ඒ වගේ දේවල් තමයි සරසන්නේ. ඉතින් දැන් මේ වීඩියෝ එකට අමතරව අපි නත්තල් වලට ඉස්සෙල්ලා ෂොපින් ගිය වීඩියෝ එකකුත් තියෙනවා. ඒකත් දාන්නම් ඊළඟට. බලන්නකෝ
මේ වගේ ගසුත් ඉඳ හිටලා තියෙනවා මේ කාලෙට. මෙතන තියෙන කාර් එක පේනවද මේ? දැන් අර සීතලට මිදිලා තියෙන්නේ. ඔවගේ අරින්න ගියාම හරිම අමාරුයි මේ සීතලට මිදිලා නැතිනේ. මොකද වැස්සට දෙවෙන්න ඇති ඊට පස්සේ වතුර හින්දා මිදෙන්න ඇති. පුටුවක් තියෙනවා. පුටුවක්. ගොඩක් සීතල වෙන්න ඉස්සෙල්ලා වැස්ස නිසා මේ වගේ වතුර එකතු වුණ තැන් වැහැලා එකතු වුණ තැන්වල ගොඩක් මිදුණා. ඉතින් ඒවා තවමත් ඒ විදිහටම තියෙනවා. මේගොල්ලෝ බැලුම් ගොඩාක් පුම්බලා තියලා ඒ ටික හුලන් ගිහින්. සමහර වෙලාවට ගෙවල් වල අය මේ ගෙවල් ගාව ලුණු මේ වගේ දාලා තියලා තියෙනවා. මොකද මේ අයිස් වෙන නිසා කවුන්ටි එකෙන් පාරවල් වලට නම් මේ දාලා තිබුණා. ඒක නිසා ඉතින් බැස්සට අයිස් මිදුනේ නැහැ ඉතින් පාරවල් වල. මම කිව්වනේ අපිට හිම වැටෙනා කියලා. ඉතින් පොඩ්ඩක් වැස්සත් එක්කම හිම මේ වගේ ටිකක් වැටුණා. ඒව හැමම දිය වෙලා ගියා වැස්සත් එක්ක. ඊට පස්සේ තමයි අපිට ගොඩාක් සීතල වෙන්න පටන් ගත්තේ. හැබැයි ඉතින් උඩ හරියේ ඔය නිව්යෝක් උඩ හරියේ හැම තද විදිහට ස්නෝ කරලා තියෙන්නේ මේ දවස්වල. මේ අපිට මේ සීතල බලපෑ වගේ මේ යාළට ගොඩාක් ස්නෝ කරලා තියෙන්නේ. මේ මම පහුවදා අපිට ගොඩාක් සීතල වුණයි කියවන්නේ. අපි දෙන්න පොඩ්ඩක් ගියා පාක් එකට මොන වගේද කියලා බලන්න. ඉතින් ඒක පොඩ්ඩක් වීඩියෝ කරගත්තා. එදා මේ ලේක් එක මිදිලා තිබෙන්නේ තද හුලඟට හොඳටම මේ රැල්ල වගේ ගහනවා. බලන්නකො කොහොමද තිබ්බේ කියලා. මේ නියම තත්ත්වෙ පෙන්වන්න තමයි මේ වීඩියෝ එක දැම්මේ. අපි මෙතන ගොඩාක් වෙලා හිටියේ නෑ මේ සීතලත් එක්ක. මේකද වතුරත්නේ. ඉතින් ගොඩාක් අත් කකුල් ගල් වෙනවා වගේ දැක්නා. ඒක නිසා ඉක්මනින් ගෙදර ගියා ඉතින් ආපහු. මෙහෙම තමයි අපි නත්තල් දවසේ තෑගි බෙදාගත්තේ. එක එක්කෙනා තෑගි ගෙනල්ලා සැන්ටගෙන් කියලා ගහලා පැක් කරලා හැමින් කලින් දවස්වල ටික ටික ගෙනත් තියෙනවා නත්තල් ගහ යටින්. ඉතින් නත්තල් දවසේ උදේ තමයි කට්ටිය තෑගි බෙදාගත්තේ ওই විදිහට. එහෙමනම් මේ පොඩි වීඩියෝ එක බලපු ඔයාලට ගොඩාක් ස්තුතියි. නැවත අලුත් වීඩියෝ එකකින් හමු වෙනවා.